අයිවන් ඔයාලම එකතුලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ රෙස්ලින් ක්‍රීඩාව ගැන. රෙස්ලින් ක්‍රීඩාව හැමෝම දන්න ක්‍රීඩාවක්. ඒ වගේම මේ වෙනකොට හැමෝම එකම එක රෙස්ලින් මැච් එකක් හරි TV එකේ බලලා ඇති. එහෙම නැත්නම් CD එකක් හරි ගෙදර අරන් ගිහලා බලලා ඇති. රෙස්ලින් කියවහම අපිට මතක් වෙන්නේ ප්‍රේක්ෂකයෝ 1000ක් විතර ඉන්න තැනක මැද හදලා තියෙන ස්ටේජ් එක දෙන්නෙක් ෆයිට් කරනවා. ඇත්තටම රෙස්ලින් ක්‍රීඩාව කියන්නේ ඒක වුණාට එතනින් එහාට කියපු ලොකු දෙයක් මේ රෙස්ලින් ක්‍රීඩාව ඇතුළේ තියෙනවා. ඒ වගේම WWE ආයතනය ඇතුළේ අපිට හිතා ගන්නවත් බැරි තරම් දේවල් තියෙනවා. World Wrestling Entertainment කියන එක තමයි WWE කියන එකේ දීර්ඝ තේරුම. WWE ආයතනය ලෝකේ පුරා තියෙන රටවල් වලින් ක්‍රීඩකයෝ මේක සඳහා යොදාගෙන තිනවා. ලංකාවේ ක්‍රීඩකයෝ නම් මේකට සහභාගි වෙන්නේ නැහැ. මේක අපිට හිතා ගන්නවත් බැරි තරම් ලොකු ආයතනයක්. ඒ වගේම මේකට ගන්න ක්‍රීඩකයොන්ට පෙර පුහුණුවක් දීලා තමයි මේක සඳහා යොදාගන්නේ. WWE ආයතනය යටතේ තියෙනවා NXT කියලා තරඟාවලිය. ඒ තරඟාවලියෙන් ජයග්‍රහණය කරන කට්ටිය මේ රෙස්ලින් ක්‍රීඩාව සඳහා යොදා ගන්නවා. 1952 දී වෘත්තීයම වශයෙන් රෙස්ලින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි මේක ආරම්භ කරන්නේ. මේක තමයි ලෝකෙ තියෙන විශාලම රෙස්ලින් ප්‍රවර්ධන ආයතනය. තරඟයසව 500කින් විතර සමන්විත වෙනවා WWE ආයතනය ඇතුළේ. ඒ වගේම රටවල් 150ක විතර ඉන්න ප්‍රේක්ෂකයෝ මිලියන 30ක විතර ප්‍රමාණයක් මේනකොට රෙස්ලින් ක්‍රීඩාව එක්ක එකතු වෙලා ඉන්නවා. රෙස්ලින් ගැන පුංචි හැඳින්වීමක් තමයි අපි කරේ. ඇත්තටම මේ රෙස්ලින් ක්‍රීඩාව කියන්නේ ඇත්තක්ද? එහෙම නැත්නම් බොරුවක්ද? ඔයා කොහොමද හිතන්නේ? අපි පුංචි කාලේ ඉඳන් හිටියේ රෙස්ලින් ක්‍රීඩාව කියන්නේ ඇත් එකක් කියලා. මෙයාලා ඇත්තටම ෆයිට් කරනවා කියලා. හැබැයි ඒක එහෙම නැහැ. මේක වෙන්නේ එක්තරා පිටපතකට අනුව. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ කතා කරන වෙලාවේදීත් රෙස්ලින් තරගාවලියක් තියෙනවා. ඒකේ දිනන්නේ කවුද, පරදින්නේ කවුද කියන එක මේ වෙනකොටත් WWE ආයතනය දන්නවා. ඒ කියන්නේ WWE ආයතනයට ඕන කෙනා තමයි මේකේ ජයග්‍රහණය කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් චිත්‍රපටිය. චිත්‍රපටියකට තියෙනවා පිටපත. ඒ විදිහම පිටපතකට අනුව තමා WWE ආයතනයේ ඇතුළත මේ රෙස්ලින් තරගාවලිය පැවැත්වෙන්නේ. ඒ අරුණහම මේක බලන්න එන ප්‍රේක්ෂකයෝ දිනන්නේ කවුද, පරදින්නේ කවුද කියලා මේවට ඔට්ටු අල්ලනවා. හැබැයි මතක් කරන්න ඕනේ එක කාරණාවක් තියෙනවා. රෙස්ලින් ක්‍රීඩා කරන්න නම් අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙන්න ඕනේ. මොකද අපි සමහර ලාවට දකින්න එයාලගේ එක එක ජම්ප්ස් තියෙනවා, එක එක ෂොට්ස් තියෙනවා. මේ දේවල් නිකම්ම කරන්න බෑ. අනිවාර්යයෙන්ම පුහුණු වීමක් තියෙන්න ඕනේ. ඒ වගේම දක්ෂ හැකියාවකුත් තියෙන්න ඕනේ. දැන් WWE කියන නම, ඒ කියන්නේ World Wrestling Entertainment කියලා භාවිතා කරාට අතීතයේදී මේකට භාවිතා කරලා තිනවා තවත් නම් කිහිපයක්. 1977 දී Titan Sport Incorporation කියන නමින් තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. පසු කාලිනව මේකේ නම WWF විදිහට භාවිතා කරලා තිනවා. ඒ කියන්නේ World Wrestling Federation කියන නමින්. ඊට පස්සේ 1998 දී මේකේ නම නැවත වෙනස් කරලා තිනවා WWFE කියන නමින්. ඒ කියන්නේ World Wrestling Federation Entertainment කියලා. ඊට පස්සේ 2002 දී මේ නම නැවත වෙනස් කරනවා WWE කියන නමින්. World Wrestling Entertainment කියන නමින්. මේ විදිහට නම් වෙනස් කරන්න හේතුව තමයි මෙයාලට WWF කියන පරිසර සංවිධානයකින් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ නිසා WWE කියන නමට මෙයාලා මාරු වෙලා තියෙනවා. රෙස්ලින් ක්‍රීඩාවට යෙදෙන්න නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය තත්ත්වය හොඳින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ WWE ආයතනයටම ආවේණික වුණු නීතිමාලාවක් තියෙනවා. ඒ නීතිමාලාවට අනුව තමගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න ඕනේ. එතකොට තමයි සමාජිකත්වයේ හිමිවෙන්නේ WWE ආයතනෙ. මේ වගේ නීතියක් නිර්මාණය වෙන්න ප්‍රධානම හේතුව තමයි 2006 දී එඩී කියන ක්‍රීඩකයාගේ හදිසි අභාවය. ඊට පස්සේ තමයි මේ වගේ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මෙයාලා අරගෙන ආවිල්ලා තියෙන්නේ WWE ආයතනෙට. මොන විදිහේ සෞඛ්‍ය නීති මේකට අරන් ආවත් අද වෙනකොටත් ක්‍රීඩකයෝ තහනම් උත්තේජක වගේ දේවල් භාවිතා කරනවා. 2007 දී WWE ආයතනයට විශාල චෝදනාවක් එල්ල වෙනවා. ඒකට ප්‍රධානම හේතුව වුණේ එවකට හිටපු සුපිරි ක්‍රීඩකෙක් වෙන ක්‍රිස් බෙනට්. එයාගේ අවුරුදු 7 පුංචි දරුවාට වෙඩි තියලා මරලා දානවා. ඒත් එක්කම එයාගේ බිරිඳටත් වෙඩි තියලා මරලා දාලා එයත් සියදිවි නසා ගන්නවා. ඊට පස්සේ එයාගේ මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී ඔප්පු වෙලා තිනවා අධික ලෙස තහනම් උත්තේජක භාවිතා කරලා තිනවා කියලා. ඒ නිසා විශාල චෝදනාවක් එල්ලෙනවා 2007 දී WWE ආයතනයට. ඊට පස්සේ WWE ආයතනය මගින් සිදු කරපු පරීක්ෂණයකදී ඒ වෙනකොටත් තහනම් උත්තේජක භාවිතා කරපු ක්‍රීඩකයන් 10 දෙනෙක්ට වඩා හොයාගෙන තිනවා. මේ විදිහට නීති උල්ලංඝනය කරොත් WWE ආයතනය විසින් එයාලගේ සමාජිකත්වය తాවකාලිකව හෝ ස්ථිර වශයෙන්ම තහනම්කට ලක් කරනවා. ඉතින් ඒ විදිහට තහනම් කරපු ක්‍රීඩකයෝ අපිට මෑත කාලෙදී බලා ගන්න පුළුවන්. රේ මිස්ටීරියෝ, රැන්ඩි ඕටන් වගේ ක්‍රීඩකයන්ටත් తాවකාලිකව රෙස්ලින් ක්‍රීඩාව තහනම් කරා. ලංකාවේ අපිට වඩාත්ම හුරු පුරුදු නම් දෙක තමයි රෝ සහ ස්මැක්ඩවුන්. මේ රෝ සහ ස්මැක්ඩවුන් කියන්නේ රෙස්ලින් ක්‍රීඩාවේ තියෙන තරඟ රටා දෙකක්. රෝ කියන රෙස්ලින් වැඩසටහන ආරම්භ වෙන්නේ 1993 ජනවාරි 11 වෙනිදා. රටවල් 11ක නගර 17ක තියෙන ක්‍රීඩාගාර 208ක මේ රෝ කියන ක්‍රීඩා වැඩසටහන මේ වෙනකොට සිද්ධ වෙනවා. ස්මැක්ඩවුන් කියන රෙස්ලින් වැඩසටහන ආරම්භ වෙන්නේ 1996 අගෝස්තු 22 වෙනිදා. රටවල් 7ක නගර 147ක තියෙන ක්‍රීඩාගාර 162ක ස්මැක්ඩවුන් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්නවා WWE, එහෙම නැත්නම් රෙස්ලින් ක්‍රීඩාවට මේ වෙනකොට.
මෙයාල කොච්චර මුදල කොල ඇද ප්‍රෙස්ලිම් ක්‍රඩාවෙන් දෙදස් දාසේදි WWE ආයතනය මේ රෙස්ලිම් ක්‍රඩාව මගින් ඇමරිකාන් ඩොලර් මිලියන හත්සේ විසිනමයක වාර්තාගත ආදායමක් තියලදීම මේ තරම් මුදල කුපේන WWE ආයතනය ඒක ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ටත් ලොක මුදලක් ගෙවනවා. මේ අතරින් වැඩිම ආදායමකට උරුමකම් කියන්නේ බ්‍රොක්ලස්න. ඔහුගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3ක පමණාගයක් වෙනවා. ඒත් එක්කම WWE ආයතනයට ලැබෙන සම්පූර්ණ මුදලින් සම්පූර්ණ ආදායමෙනුත් බෝනස් එකක් මෙයාලට හිමි වෙනවා. වැඩිම ආදායම් ලාභින් අතර දෙවන ස්ථානයේ හිමිවෙන්නේ ජෝන් සීනට. අපි හැමෝම දන්න චරිතයක්. ජෝන් සීනා නිසා තමයි සමහර අය රෙස්ලිම් බලන්න පෙළවෙන්නේ. ඉතින් මොහුගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2.75ක් විතර වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 2.12ක් ලබාගෙන මේ ලැයිස්තුවේ 3 වෙනි ස්ථානයේ හිමිවෙන්නේ ට්‍රිපල් එච්ට්. ඒ වගේම 4 වෙනි ස්ථානයේ හිමිවෙන්නේ අන්ඩර්ටේකර්. ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 1.75ක අගයක් වාර්ෂික ආදායම් විදියට ලැබෙනවා. WWE කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ රෙස්ලිම් ක්‍රීඩාව. හැබැයි මෙයාලා මේ රෙස්ලින් ක්‍රීඩාවට එහා ගියපු දෙයක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. මෙයාලට මෙයාලගේ නමින් වෙන වෙනම ව්‍යාපාර පවා තියෙනවා. ඉතින් ඒ වගේනුත් එයාලා ලොකු ආදායමක් මේ වෙනකොට ලබනවා. 2016 දී ඇමරිකානු ඩොලර් මිලියන 10ක අගයක් උපයන්න සමත් වෙලා තියෙනවා WWE Studios කියන ආයතනේ. ඉතින් මේකත් WWE ආයතනයේම කොටසක්, චිත්‍රපට නිර්මාණය කරන ආයතනේ. මීට අමතරව WWE ආයතනයේට shop එකක් තියෙනවා. WWE shop මගින් රෙස්ලින් ක්‍රීඩකයන්ගේ අනුරු කෝප්, පිඟම්, චැම්පියන් බෙල්ස්, පොත්පත්, DVD, පෝස්ටර්, ඇඳුම් පැළඳුම් මේ වගේ විවිධ දේවල් එයාලා නිර්මාණය කරලා එයාලගේ ආදායම උපයා ගන්නවා. ඉතින් මේ කරුණු සියල්ලම ගත්තාම අපිට හිතාගන්න පුළුවන් දේ තමයි WWE කියන්නේ රෙස්ලිම් ක්‍රීඩාවක් විතරක් නෙවෙයි. ලෝකේ පුරාම ව්‍යාප්ත වුණු ව්‍යාපාර රැසක් එයාලට හිමි වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන චිත්‍රපට, කාටුන්, ඒ වගේම කතන්දර මේ වගේ දේවලුත් එයාලා එළියට දාලා තියෙනවා. ඒ වගේම විශාල ආදායමක් ඒ රටේ ආර්ථිකයට දායක කරන්න WWE ආයතනයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේක නවා මොකද හිතන්නේ? ඔයා රෙස්ලිම් බලලා තියෙනවා. ඒ වගේම ඔයා රෙස්ලිම් ක්‍රීඩාවට ආස කෙනෙක්. අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.